ජයගමු ශ්‍රී ලංකා ජූලි 12/13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී දිවේනේ අද දිනේ ගත්තම විශේෂයෙන්ම පහුගිය දින වගේම දිවේනේ නිත්‍ය කොටසේ වැස්සත්යන් නිර්මාණය වෙනවා. හැබැයි බස්නාහිර, සබරගමු, ඊළඟට ගාල්ල මාතර, නුවර නුවරඑළිය සහ වයඹ වගේ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැස්සත්යන් නිර්මාණය වෙනවා. හැබැයි විශේෂයෙන්ම අර සුපුරුදු ආකාරයට සුළඟේ වේගයක් දිවේන හරහා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම සුළං හමන්නේ නීති දිශාවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ අද තියෙන වර්ෂාපතනය හෙට දිනේ ඉඳන් තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ වර්ෂාපතනය වගේම සුළං වේගයත් වැඩිවීමක් තමයි අපේක්ෂා කරන්නේ. එතන මේ වැඩි වර්ෂාපතනය බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙන්නේ දිවයිනේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල තමයි කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැස්සත්යන් නිර්මාණය වෙන්නේ හෙට දිනේ. එතකොට මේ තත්ත්වයට තේ එම පළාත්වල විශේෂයෙන්ම තරමක තද වැසිත් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. මීට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තම ප්‍රධාන වශයෙන්ම සුළඟේ වේගයේ වැඩිවීමක් තියෙනවා. මෙන්න මේ වේගයේ වැඩිවීම බොහෝ විට බලාපොරොත්තු වෙන්න පුළුවන්. පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තම ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් උතුරු මැද පළාතෙත් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවකුත් තියෙනවා. මේ තත්ත්වය අපිට ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු වීමේ හැකියාවක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම 16-17 වගේ දක්වාම අඩු වැඩි වෙමින් මේ නීති දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීම අපිට අපේක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. දිවයින වටා තියෙන මුහුදු තීරය ගත්තම විශේෂයෙන්ම තිරිකුණාමලයේ ඉඳන් පොතුවිල් මුහුදු තීරයේ හැර දිවයිනේ සෙසු මුහුදු තීරවල සුළඟේ වේගයත් වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා වැසිස් සමග. ඊට අමතරව එම මුහුදු සීමාව රළු වීමේ හැකියාවකුත් තියෙනවා. අනෙක් කාරණය තමයි දිවයිනේ විශේෂයෙන්ම කංකසන් තුරේ ඉඳන් පුත්තල මහරහා පොතුල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත් වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් පවතිනවා.